Hello guys, have a great day. අතර මාල දන්නවා මේ වෙනකොට 2020 O level ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් ඊයේ රෑ ඉඳලා ගොඩක් අපිට ෆෝන් කෝල්ස් ආවා. ස්ටුඩන්ට්ස් ලා කතා කරා, පේරන්ට්ස් ලා කතා කරා, අපිට තෑන්ක්ස් කරා. ඉතින් මම ඇත්තටම අපේ ඉංග්‍රීසි ඇකඩමියේ ස්ටුඩන්ට්ස් ලාගේ රිසල්ට්ස් කොහොමද කියලා කියන්න මේ අදවසේ කතා කරන්න ගත්තේ. නමුත් 100%ක් රිසල්ට්ස් හොඳයි. නමුත් ඊට වඩා එහා ගිය සාම්ප්‍රදායන් ඔබටගේ විශේෂ කතාවක් කරන්න තමයි අද සියලු දෙනාටම මම මේක අවස්ථාවක් කරගත්තේ. මම දන්න ඇත්තට මේ වීඩියෝ එක ගොඩාක් බලන්නේ මේ පාර O level ලියන ස්ටුඩන්ට්ස්ලා. හැබැයි මතක තියාගන්න මෙතනින් ඔයාලට ගන්න තියෙන හොඳ පාඩම් කීපයක් තියෙන නිසා මේ පාර O level ලියන කට්ටිය මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඉතාමත් වැදගත් වෙයි ඔය සියලු දෙනාටම. ඒ තමයි ඔයාලා ගොඩක් වෙලාවට සෝෂල් මීඩියාත් එක්ක නින්නේ. ඒතර මේ වෙනකොට ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙන අයාලගේ රිසල්ට් ෂීට්ස් දානවා. රිසල්ට්ස් අඩු කට්ටිය සහ තවත් වැඩි හිටියෝ රිසල්ට් අඩු වුණාට කමක් නැහැ, ඔයාට අනාගතේ දිනන්න පුළුවන් වගේ දේවලුත් දානවා. මේ දෙපැත්තෙම සත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයා ජීවිතේ ජය ගන්නවා, ඉගෙන ගන්න බැරි වෙයි කියන්නේ විභාග ෆේල් වෙච්ච මනුස්සයා ජීවිතේ ජය ගන්නවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔක ගොඩක් වෙලාවට තියෙන මේ ලෝකයට සාපේක්ෂවනේ. දැන් උදාහරණයක් විදිහට මම සෝෂල් මීඩියා එකේ දැක්ක මේ වගේ පෝස්ට් එකක්. යස්, මේ වගේ පෝස්ට් එකක් දැක්ක එක තමයි අද දවසේදී ඒ නවයක් ගත්ත කෙනාට අනාගතයේ W නවයක් ගත්ත කෙනා රැකියාවක් දේවි. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕකේ සම්භාවිතාව 1%ක්. මේ ලෝකේ අතිසාර්ථක වෙන 1%ක් ප්‍රමාණයක්. ඒ හැමෝටම ඩිග්‍රීස් නැහැ. ඒ හැමෝම O level A level පාස් වුණා කියලා කතාවක් නැහැ. නමුත් ඊටු 90%ම ගත්තොත් මේ exam මත තමයි based වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාව කියන රට ගැන ඔයාලා දන්නවා. What is going on nowadays our economy ඔක්කොම කොලැප්ස් වෙලා තියෙන්නේ. ඒ දේවල් එක්ක මේ අධ්‍යාපනය තමා තියෙන හොඳම විසඳුම අනාගතයේ ජයග්‍රහණය කරන්න. එකම විසඳුම නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස්, හොඳම විසඳුම. එතකොට ඔයාලා මේක හොඳට අවබෝධ කරගන්න. මම දැන් මෙතන ඕවරෝල් O level results ගැන කියන්නේ නැහැ. But I want to highlight my subject. English language කියන එක මම චුට්ටක් highlight කරනවා. ජනප්‍රිය ඉංග්‍රීසි දේශක මලිතෙස් වැලිපිටිය මහතාගේ නවතම කෘතිය ටෙන්සස් අභියෝගයක් නොවන්නට දැන් නිකුත් වී ඇත. ඔබේ පිටපත අදම වෙන් කරවා ගන්න. පහත අංකයට ඔබේ නම සහ ලිපිනය WhatsApp කරන්න. ටෙන්සස් අභියෝගයක් නොවන්නට සේම ජීවිතය ජය ගන්නට. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ ඉංග්‍රීසි කියනක ගත්තොත් ඔයා අනාගතේ රැකියාවක් කරා වුණත්, තමුන්ගේම ව්‍යාපාරයක් කරා වුණත් මේක දැන් ලෝකෙම නෙට්වර්ක් එකක් වෙලා තියෙන නිසා ඔයාගේ ඉන්ටර්නැෂනල් ලැංග්වේජ් එක විතර ඉංග්‍රීසි කියන එක තියෙන්න ඕනේ. ස්පෝකන් ඉංග්‍රීසි ඇස් වෙල් ඇස් රිටන් ඉංග්‍රීසි, ඔය දෙක හරියටම තියෙන්න ඕනේ. ඒකට හොඳම තැනක් තමයි මේ O level කියන අවස්ථාව. ඒ නිසා අනාගතේ රැකියාවකට යනකොටත් ඔයාගේ O level රිසල්ට් සීට් එකේ ඉංග්‍රීසි වලට තියෙන ග්‍රේඩ් එක මොකක්ද සහ A level ඉංග්‍රීසි වලට තියෙන ග්‍රේඩ් එක මොකක්ද කියලා අනිවාර්යෙන් බලනවාමයි. ඒ හින්දා මේ වීඩියෝ එක බලන මේ පාර 2021 O level ලියන ස්ටුඩන්ට්ස් හොඳට මතක තියාගන්න, වැඩේ හරියට ආරම්භ කරන්න. එතකොට ඊයේ ළමයි මට එවලා තිබ්බ රිසල්ට්ස් වලට අනුව මට හිතුණා විශේෂයෙන්ම මේ පාර O level කරන ළමයට හොඳ පාඩමක් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක අවසන් කරන දුවේ පුතේ බලන්න, ඒක ඉතාමත් වැදගත් වෙයි ඔයාලට. ඒ තමයි ඊයේ මට ගොඩක් කතා කරලා කිව්වා ෆස්ට් ෂයි එහෙම කරපු කට්ටිය, පළවෙනි පාර O level ලියපු කට්ටිය කතා කරලා කිව්වා සර් I have got A pass, I have got B pass. අන්න ඒ වගේ ගොඩක් A සහ B අතර කිව්වා. ඒ වගේම තව පිරිසක් කතා කර මට ඉතාම සන්තෝසයි. ඒ තමයි සර් මම සෙකන්ඩ් ෂයි තමයි සර් ගාවට ආවේ. මට ෆස්ට් ෂයි එකේ තියෙන S pass එකක් මට මේ පාර A එකක් තියෙනවා. මට ඉතාම සන්තෝසයි. ෆස්ට් ෂයි එකේ ෆේල් වෙච්ච කට්ටිය මේ පාර C අරගෙන තියෙනවා. ඒකත් ඉතාම සන්තෝසයි. ඒ අතරතුර තවත් පිරිසක් කතා කර විශේෂයෙන්ම යාළගේ දෙමව්පියෝ මට කතා කරා. පේරන්ට්ස්ලා කතා කරලා මට ගොඩක් ස්තුති කරා. මොකද කියලා අහපුවාම ළමයට තියෙන S එකක්. හැබැයි parents are very happy. Those students are very happy. ඇයි ඒ? එයාලා කියනවා සර් මම පළවෙනි අවුරුද්දෙත් කරා ෆේල්, දෙවෙනි අවුරුද්දෙත් කරා, මේ තුන්වෙනි පාර කරේ. ඔන්න මට යන්තම් S pass එකක් තියෙනවා. දැන් මට ජොබ් එකකටවත් කිසිම බයක් සැකක් නැතුව යන්න පුළුවන් කියලා. මම ওই සම්බන්ධයෙන් අපේ මූණු පොතේ පොඩි ආටිකල් එකක් සඳහන් කරා. ඇත්තට මේක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. එහෙනම් ස්ටුඩන්ට්ස් වල තේරුම් ගන්න ෆස්ට් ෂයි කරලා ඒ සාමර්ථ ගන්න කට්ටියක් ඉන්නවා. සෙකන්ඩ් ෂයි කියන්නේ ෆස්ට් ෂයි එක S එකක් වගේ අරගෙන සෙකන්ඩ් ෂයි එක ඒකක් ගන්න පුළුවන් ඈත් ඉන්නවා. ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි හැමපාරම ෆේල් වෙලා ගිහිල්ලා ඉංග්‍රීසි වලට
තර්ඩ් ශයි එකේ ට්‍රයි කරලා එස් පාස් එකක් සී පාස් එකක් ගන්න පුළුවන් ඈත් ඉන්නවා. එහෙනම් මේ සියලුම දේ තීරණය වෙන්නේ කවුරට කියනවා නම් ඉංග්‍රීෂ් ඕ ලෙවල් කියන එක තීරණය වෙන්නේ ටීචර්ගේ අතේ කියලා එක බොරුවක්. එක බොරුවක්. මම කවදාවත් එහෙම කියන්නේ නැහැ. මෙතන තියෙන්නේ කම්බිනේෂන් එක. කම්බිනේෂන් එක තියෙන්නේ ටීචර්, ස්ටුඩන්ට්ස් ඇන්ඩ් ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් කියන එකත් එක්ක. ටීචර්ගෙන් සාමාන්‍යයෙන් 40%ක්, ස්ටුඩන්ට්ගෙන් 55%ක් සහ ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් එකෙන් 5%ක් විතර එන්න ඕනි. ගොඩක් අයට ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් එන 5% තියෙනවා. අපේ ක්ලාසස් වලට ජොයින් වෙන ගොඩක් දුවල පුතාලාට 40%ම ටීචර්ගෙන් එන එක තියෙනවා. හැබැයි ඉතුරු 55% තමයි නැත්තේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අද තේරුම් ගන්න මේ මොහොත වෙනකුනුත් ඔබ හරියට ඕ ලෙවල් ඉංග්‍රීසි වලට රෙඩි වෙලා නැත්තම් දැන් පටන් ගන්න කාලේ තියෙනවා. ඕනම කෙනෙක් රෙඩි වෙනවා නම් මේක තමයි ප්‍රොසීඩියර් එක, මේක තමයි යුනිවර්ස්ම පිළිගත් එක. මීට එහා දෙයක් නැහැ. මොකක්ද? ඔයාට හොඳ ටාගට් එකක් තියෙනු, ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කයට අනුව ඔයා හොඳ ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඒ ප්ලෑන් එකට අනුව ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනෙමයි. ඒ ක්‍රියාත්මක වෙන ගමන් ඔයා යන මාර්ගය හරිද කියලා නැවත නැවත ඉවලුවේට් කර කර බලන්න ඕනේ. මොකද සමහරවිට යන මාර්ගය වැරදි නම් නිවැරදි මාවතට එන්න ඕනේ. ඕම් ඔය ක්‍රියාදාම එක දිගට කවද වෙනකන්ද? අද දවසේ පටන් ගන්න ඔය ක්‍රියාදාමේ කන්ටිනියස්. අපි කියනවා කන්ටිනියස්ලි ඔයා ඕ ලෙවල් එක්සෑම් එක ලියන දවස දක්වා කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒකින් නැත්තම් බී එකකින් එන් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න ළමයි මොකක්ද? එයාලා කරන දේ තමයි රිසල්ට් ආපු ගමන් තමුන්ගේ ඉහළ බැච් එකේ ගොඩක් තදියම එනවා. ඊට පස්සේ මුල් දවස් දෙක තුන හරියට වැඩ කරනවා. ඊට පස්සේ නැහැ. අනිත් එක තමයි දැන් ඔය තර්ඩ් සයි සෙකන්ඩ් සයි කරන් ඉන්න අයටත් හොඳ අවස්ථාවක්. තමුන් ෆේල් නම් නැත්තම් එස් එකක් වගේ තියෙනවා නම් ඔන්න ඔය ක්‍රියව ක්‍රියාදාමයෙන් ඔයා හරියට ගියොත් තමයි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එතකොට ප්ලෑන් එකට විශේෂයෙන්ම මම දෙයක් කියනවා. මම මේ දවස්වල වීඩියෝ සීරීස් එකක් ගෙන ඔය එක්සෑම් කරන අය වෙනුවෙන් ප්ලෑන් එකට විශේෂ දෙයක් කියනවා. ඒ තමයි මේ දවස්වල ඔයා ප්ලෑන් කරන්න ඕනේ. අපි දැන්ට ටාගට් කරලා තියෙන්නේ ඕ ලෙවල් එක්සෑම් ෆෙබ්‍රුවරි 23rd, ෆෙබ්‍රවාරි 23 තියෙනවා කියලා. ඒ දවස වෙනකන් ඔයා හරියට ප්ලෑන් කරලා මේ සතියේ මොනවද කරන්නේ කියලා හරියට සඳහන් කරගන්න ඕනේ. ඒ අතර වැදගත්ම එක තමයි මුල් කාලේ තමුන්ට මිස් වෙලා තියෙන ග්‍රැමර් කොටස් හරියට අල්ලගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න අපේ ගෝල්ඩන් ටෝක්ස් ඉංග්‍රීෂ් ඇකඩමි කරා ඔයාලට ගොඩාක් ඔප්ෂන්ස් ගෙනත් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියන්නම්. මේක ප්‍රොමෝෂන් එකක් නෙවෙයි, නමුත් එක කියන්න. ඔන්න ඔයාලා වෙනුවෙන් අලුත්ම පේපර් ක්ලාස් එක අපි ඔක්තෝබර් මාසේ මුල් සතියේ පටන් ගන්නවා. ඒ වගේම තමයි රිවිෂන් ක්ලාස් එකක් ඔක්තෝබර් මාසේ මුල් සතියේ පටන් ගන්න. මොකද සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරපු අයට ඒ ග්‍රැමර් කොටස් අල්ලගන්න බැරි වෙච්ච අයට ඔන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලාසස් වලට ජොයින් වෙන්න බැරි කට්ටියට ඔන්න අපි මේ වෙනකොට ගෝල්ඩන් ටෝක්ස් ඉංග්‍රීෂ් ඇකඩමි හරහා මිස්ටර් ඉංග්‍රීෂ් කියලා මොබයිල් ඇප් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒකේ ඕ ලෙවල් පේපර්ස් වෙනම දීලා තියෙනවා එකින් එකට විස්තර කරලා. ඒ වගේම තමයි තමුන්ට අමාරු වෙච්ච ග්‍රැමර් කොටස් ඉගෙන ගන්න බේසික් ඉංග්‍රීෂ් විදින් 40 ඩේස් කියලා වෙනම කෝස් එකක් ගෙනත් දීලා තියෙනවා. ඔය මොනවත්ම කරන්න බැරි අයට ඊසි ඉංග්‍රීෂ් විත් මලිත YouTube channel එක හරහාත් යම් තාක් දුරකට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාර රිසල්ට් ඇවිල්ලා රිසල්ට්ස් මදි වෙලා සෙකන්ඩ් ෂයි හරි තර්ඩ් ෂයි හරි කරන්න ඉන්න කට්ටියට සියලු දෙනාට අපි ආරාධනා කරන අපේ ගෝල්ඩන් ටෝක්ස් ඉංග්‍රීෂ් ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න. ඉතාම ඉක්මනින් අපි ඔයාලා ඉතාම හොඳ ස්ටුඩන්ට්ස්ට බවට පත් කරන. විශේෂම කියන්න ඕනේ අපේ මේ ක්ලාසස් හරහා ඉංග්‍රීෂ් වලට අමතරව අනිවාර්යයෙන්ම මෝටිවේෂන් එක කොහොමද පවත්වාගෙන යන්නේ, ඊළඟට ඔයා ඉලක්ක වලට ජයග්‍රහණය කරන්නේ මොනවද කරන්න ඕනේ, මේ සියලු දේ A to Z අපි කියලා දෙනවා. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා අද දවසේ ඉඳලා නිවැරදිව පුහුණු වන හොඳ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඉලක්කයක් හදාගන්න, ඒකට අනුව ප්ලෑන් එකක් හදාගන්න, ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න පටන් ගන්න. වැඩ කරගෙන යනකොට මම මේ හරි ඉලක්කයටද යන්නේ කියලා නැවත නැවත විමසා බලන්න. ඔය ක්‍රියාවලිය ඔයාගේ ඕ ලෙවල් එක්සෑම් එක එනකම්ම කරන්න. එහෙම වුණොත් රිසල්ට් එක එන දවසට ඔයාට ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන්. හොඳයි, සුබ දවසක්.